හොඳයි LPL තරගාවලිය සඳහා ඔබ බොහෝ දෙනා බලාපොරොත්තු වෙන ඉන්නවා අලුත් අලුත් තොරතුරු බොහෝමයක් දැනගන්න අවස්ථාව ලැබෙයි කියලා. ඉතින් මේ වෙනකොට අපි සූදානම් වෙන්නේ LPL තරගාවලියට තවත් සතියකට වගේ ආසන්න කාලයක් වෙන සතියකුත් නැහැ. එම තිබියදී කොහොමද මේ වෙනකොට ඒ පැත්තේ එහෙම නැත්නම් හම්බන්තොට පැත්තේ තොරතුරු කොයි වගේද කියලා අපි දැනගන්න ලෑස්ති. මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විශාරකෙක්. විශේෂයෙන්ම ජාත්‍යන්තරය තුළ අපේ දේශීය සන්නාමය අරගෙන යන හැකියාව ලැබුණු විස්තර විශාරකෙක් ඔහු. ඔබ එහෙම කියනකොට බොහොම හොඳින් දන්නවා රොෂාන අබේසිංහ. කවදත් අපි ඉල්ලීමක් කරොත් බෑ කියන්නේ නැතුව අපිට ඕන දෙයකට බය නැතුව උත්තර දෙන්න පුළුවන් කෙනෙක්. ඔහුට ඒ තරම් අත්දැකීම් තියෙන කෙනෙක්. අයිබර්න් කොහොමද මේ දවස්වල ක්වරන්ටයින් වෙනවද? අයිබර්න් ලෝ නිවාස අඩස්සියේ ඉන්නේ. ක්වරන්ටයින් කියන්නේ නිවාස අඩස්සියනේ. ඔව් නේ. ලොක්ඩවුන් වෙලා වගේ තමයි තින්නේ. ලොක්ඩවුන් තමයි අපිට කාමරෙන් එළියට යන්න බෑ. කෑම උපකරණ මෙතන ගිල්ලා දෙනවා. අපිට දුරෙන් අඩියක්වත් එළියට යන්න බෑ. ඉතින් ඇතුළට වෙලා ඉන්නවා. දවස් 10. ඒ අතරතුර PCR ටෙස්ට් කරනවා. හහ මේ මට දැනගන්න ලැබෙන දේ තමයි දවස් 3න් 3ට PCR ටෙස්ට්ස් කරනවා කියලා එකතාව ඇත්තද? ඔව් එකතාව ඇත්ත. මොකද මේ බ්‍රෝඩ්කාස්ටර්ස් බබල් එකේ ඇතුලේ ඒක තමයි අපි කරන්න ඕන මිල. මොකද මේ ටෝර්නමන්ට් එකේ දැන් ඉන්දියාවෙන් ලෝකේ වෙන බොහෝ තැන්වලින් අය ඇවිල්ලා ඉන්නවනේ බ්‍රෝඩ්කාස්ටිං ටීම් එකේ. ඔව්. එතකොට මේ එක්කෙනෙකුට හැදුනොත් මේක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා. මොකද මේ අය ඔක්කොම එකට වැඩ කරන්නේ. 70-80ක් විතර ඉන්නවා. ඉතින් එම නිසා මම හිතන්නේ සංවිධායකයෝ කිසිම චාන්ස් එකක් ගන්නෙ නෑ යුද හමුදාවේ අධීක්ෂණය යටතේ ඒගොල්ලන්ගේ පාලනය යටතේ තමයි අපි හොඳයි. මේ සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් නම් ඔන්න බය වෙන දෙයක් නෑ. LPL එක තරම්ම මේ වෙනකොට ලෑස්ති වෙලා ඉන්නේ. මේ රොෂන් මහත්මයා සාමාන්‍යයෙන් අපේ මේ ක්‍රීඩා ලෝලින්ට ලේසින් දැනගන්න නොලැබෙයි කියලා හිතන කාරණයක් මම මුලින්ම අහන්න කියලා හිතුවේ. දැන් ඔබතුමා මේ වෙන්දේසිය වෙන වෙලාවෙත් හිටියානේ එතන වටින කාර්යභාරය කරපු කෙනෙක්නේ. සාමාන්‍යයෙන් මේ ඩ්‍රාෆ්ට් එකකට ක්‍රීඩකව ඇතුළත් කරන්නේ කොහොමද? මෙහෙමයි. දැන් ඉස්සල්ලාම පිට රටින් එක එක ක්‍රීඩකයන්ව මේ ලිස්ට් එකට ඒගොල්ලන් නම් කරා. කියන්නේ දැන් ඔබ දන්නවා ක්‍රීඩකයන්ට කළමනාකාරවරු ඉන්නවනේ. කළමනාකාරකාරයෝ ඉන්නවා, පෞද්ගලික අය, ආයතන. ඒ අය මේක ආරංචි වෙච්ච ගමන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ නම් ටික එව්වා. ඊට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයේ කරේ ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත් ජාත්‍යන්තර කොන්ත්‍රාත් ක්‍රීඩකයෝ ඉන්නවා. ඊළඟට ප්‍රාදේශීය කොන්ත්‍රාත් ක්‍රීඩකයෝ ඉන්නවා. ඊට අමතරව ඒගොල්ලන් ප්‍රථම පෙළේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජ 24න් 2-2 ගානේ අරගෙන 48ක් ගත්තා. ඊට අමතරව ඒගොල්ලන් නැගී එන ක්‍රීඩකයෝ කියලා තව කොටසක් ගත්තා. මේ තමයි දේශීය ක්‍රීඩකයෝ. එතකොට විදේශීය ක්‍රීඩකයෝ ඒගොල්ලන් කරේ මේ විශාල සංඛ්‍යාව යම් ආකාරයකට අඩු කරා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ කමිටුවක් කරා අඩු කරා. අඩු කරලා ඒ ක්‍රීඩකයන්ගේ වටිනාකම අනුව ඔවුන්ට මිලක් නියම කරා. දැන් උදාහරණයක් වශයෙන් IPL එකට ගියොත් IPL එකේ බේස් ප්‍රයිස් එකක් තියෙනවා. ඒගොල්ලන්ට කියමු ඩොලර් 50,000ද 10,000ද 20,000ද. ඊළඟට මේ කණ්ඩායම් වලට පුළුවන් වෙන්දේසියක් වගේ වැඩි කර කර වැඩි කර කර ලංසු තියතිය ඉල්ලන. මේක එහෙම නෙවෙයි. මේක මිලක් නියම කරලා තියෙනවා. කණ්ඩායම් පහක් ඉන්නවා. ඊළඟට මේක ඉල්ලන ක්‍රමයක් තියෙනවා. තේරුණාද? ඉස්සල්ලාම එක කැටගරි එකක්, ඊළඟට තව කැටගරියක්, ඒ විදිහට. එතකොට දැන් ඉස්සල්ලාම අපි හිතමු කලම්බු කණ්ඩායම් ඉල්ලුවයි කියලා. ඊළඟ රවුමේ බෝවිට කලම්බු කණ්ඩායම් ඉල්ලන්නේ පස්වෙනියට. ඒ වගේ තමයි මේක කරේ. හොඳයි. දැන් අපි දැක්ක දෙයක් තමයි සමහර විදේශ ක්‍රීඩකයෝ එනවා කියලා ආයාවේ නැහැ. ඒ වගේම අපේ ලංකාවෙත් දැන් ලසිත් මාලිංග එහෙම තරගාවලියට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. තවත් හේතුවක් හරියට අපිට දැනගන්න නැහැ. ඔව් කියලා තියෙනවා. ඔව් හේතුවක් දීලා තියෙනවා. ඔව් කියලා තියෙනවා.
ෆෙබ්‍රවරි මාසෙන් පස්සේ ඔහු ක්‍රිකට් ගහලා නැහැ. ඔහුට පුහුණු වීම කටයුතු කරන්නට විශේෂයෙන්ම ඔහුගේ ෆිට්නස් පැත්ත කරන්නට ඔහුට වැඩි වෙලාවක් තිබිලා නැහැ. ඉතින් ඔහු හිතනවා ඒක යම් ආකාරයේ ඩේන්ජර් එකක් කියලා මේක පොඩි කාලෙක ප්‍රැක්ටිස් කරලා සෙල්ලම් කරා. ඉතින් එම හේතුවෙන්මයි කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. හරි එතකොට දැන් ඩ්‍රාෆ්ට් එකකට ඇතුළත් නොවුණු ක්‍රීඩකයන් දැන් මේ මෙහෙම ක්‍රීඩක ඉවත් වීමත් එක්ක ඩ්‍රාෆ්ට් එකට ඇතුළත් නොවුණු ක්‍රීඩකයන් මෙහෙම වෙන්දේසයට ඇතුළත් නොවුණු අය එහෙම එන්න පුළුවන්ද සාමාන්‍යයෙන් තරගාවලියකට මෙහෙම ලීග් තරගාවලියකට ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් එක ඩ්‍රාෆ්ට් එකෙන් පිටද ඔව් එහෙම එන්න පුළුවන්ද මං හිතන්නේ පුළුවන් මොකද හේතුව දැන් ඩ්‍රාෆ්ට් එක ගන්න දවසේ හිටපු ක්‍රීඩකයෝ බොහෝ විට පසු දවස්වල නැහැ. දැන් අපි හිතමු ක්‍රිස් ගේල්ට ආබාධයක් ඉන්නේ නැහැ කියනවනේ. ඔව් මේ මොකද්ද මේ කමර්ෂල් එකක් ෂූට් කරන්න ගිහිල්ලා වුණ ආබාධයක් කියලා කියනවනේ. તો දැන් ක්‍රික් නැත්තම් ඒ කණ්ඩායමට මං හිතන්නේ හැකියාව තියනවා වෙනත් ක්‍රීඩකයෙක්ව පිටින් ගන්න. ඒක වෙනවා මම හිතන්නේ. දැන් මේ වෙනකොට හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නේ විදේශ ක්‍රීඩකයෝ කවුද ඇවිල්ලා ඉන්නේ කොහොමද දැනගන්න ලැබෙන්නේ මේ වෙනකොට පැමිණීම සම්බන්ධයෙන් අපිට කිසිම ආරංචියක් නැහැ කියන මොකද ක්‍රීඩකයෝ ඉන්නේ වෙනම අපි ඉන්නේ වෙනම ඉතින් අපි මාධ්‍යෙන් කියවන දේවල් තමයි අපිටත් ආරංචි වෙන්නේ මොකද අර උදාහරණයක් වශයෙන් ඉංගලන්ත සංචාරය දකුණු අප්‍රිකාවේ එම නිසා ඉංගලන්ත ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව ක්‍රීඩකයෝ නැහැ සමහර පකිස්තාන් සංචාරයේ හින්දා තවත් රටකට එතන නව ශ්‍රීලන්තේ දෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ කවුද ආදේශ ක්‍රීඩකයෝ ලැබෙයි මට ආපු විදියට ඉර්ෆාන් පතාන් ඇවිල්ලා ඉන්නවා. සොහෙල් තන්වීර් ඇවිල්ලා ඉන්නවා. ඒ නම් දෙක තමයි මට ආරංචි වුණේ මම හැබැයි තව අය ඇවිල්ලා ඇති. හරි ඒත් එක්කම මේ දැන් කොහොමද කාලගුණ තත්ත්වය පැත්තේ වස්ස කියලා කියනවා දවස ඇතුළත ගොඩාක් අවුව තියෙනවා සමහර දවස්වල හවසට අපි ඉන්න ස්ථානේ පොඩි වර්ෂාවක් තිබිලා දෙනවා සමහර දවස්වල හයියෙන් වැහලා තියෙනවා ඒ දවස් එක එක දවස්වල වෙනස් දැන් තියෙන අනිත් කාරණේ තමයි මේ තරඟ 20ක් පවත්වන්නට තියෙනවා. එතකොට මීට කලින් සංවිධානයේ වෙලා තිබුණේ ක්‍රීඩාංගන දෙකකදී තරඟාවලිය පවත්වනවා කියලා. මෙහෙම තරඟ 20ක් එකම ක්‍රීඩාංගනයක පවත්වන එක තරඟ 23ක්. ඔව් 20කට අධික සංඛ්‍යාවක්නේ. ඉතින් මේ තරම් ප්‍රමාණයක් එකම ක්‍රීඩාංගනයක පැවැත්වීම සම්බන්ධයෙන් යම් ආකාරයක ප්‍රායෝගික ගැටලුවක් නැද්ද? එහෙමයි. උත්තර තියෙන ලොකුම අභියෝගය තනතිරු. මොකද T20 ක්‍රිකට් කියන්නේ ලකුණුනේ. ලකුණු. කිසිම කෙනෙක් බලන්න ඉන්නේ නැහැ ලකුණු නැති තරගයක්. කොච්චර තියුණු වුණත්. ඕන්ට බලන්න ඕනේ රූපවාහිනියේ පවා බලන්න ඕනේ 6ව 4ව. ඉතින් ඒක තමයි අභියෝගය. ඒ අභියෝගයේ ඒකට මුහුණ දෙන්න නම් තනතිරු හොඳ වෙන්න ඕන. ඒතොර තනතිරු වල දිගටම ක්‍රීඩා කරනවා නම් ඒකේ යම් ප්‍රමාණයක තනතිරුවේ නාස්තියක් වෙනවනේ. ඔව්. නමුත් දැන් මේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ තියෙන හොඳ දේ තමයි තනතිරු 10ක් තියෙනවා. ඉතින් එම නිසා මේ 10 හොඳට ඒ කියන්නේ මේන්ටේන් කරලා යම් ප්‍රමාණයකට ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ සූර්යවැව ඒ තනතිරු 10 තිබීම තනතිරුවෙන් තිරුවට මේක වෙනස් කරලා ක්‍රීඩා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හොඳයි ගණක ක්‍රීඩාංගනේ ප්‍රමාණය තනතිරු ක්‍රීඩාංගන වලට වඩා ටිකක් විශාලත් වෙනුත් වැඩි. ඒ නිසා තනතිරු 10ක් තියෙනවා කියන එක හිතන්න පුළුවන්. ඔව් ඒක හිතන්න. ඔව් තනතිරුවට මෑට කරන්න පුළුවන්. ඔව්. අනිත් එක තමයි දැන් පුහුණු වීම සඳහා තියෙන්නේ එකම තැනක් ක්‍රීඩක මේ කණ්ඩායම් පහටම. කොහොමද මේක බෙදාගන්නේ කට්ටිය දැන්? ඔව්. මම හිතන්නේ ඒගොල්ලන්ට ෂෙඩියුල්ස් දීලා ඇති උදේ හවස දීලා ඇති මෙනම එතනක් තියෙනවනේ ස්ට්‍රිප්ස් ඒගොල්ලන්ට ඒවා දීලා ඇති ඒක මම හිතන්නේ එතරම් ලොකු ප්‍රශ්නයක් කියලා අනික ඒක සෝෂල් ඩිස්ටන්සින් තියාගෙන ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන් දැන් ඔබතුමාට වසර ගණනාවක මේ ක්‍රිකට් පිළිබඳ අත්දැකීම් තියෙනවනේ ජාත්‍යන්තරයේ සහ ශ්‍රී ලංකාව පිළිබඳව ක්‍රීඩකයෙක් හැරෙනකොට දන්නවා මෙයා මෙහෙම තමයි කියලා කොහොමද මේ සාමාන්‍යයෙන් මේ දැන් ඉන්න කණ්ඩායම් පහ අතරින් තියෙන සංයතියන් බැලුවට පස්සේ
කොයි කණ්ඩායම වගේ ප්‍රබල වෙයිද? සාමාන්‍යයෙන් අනිත් කණ්ඩායම් වලට හොඳම අභියෝගයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් කියලා දිහිතෙන්නේ. ඒක අම්බීඩකෝ කවුද කියලා දන්නේ නැති වෙනවා. මොකද දැන් අර හිටපු තත්ත්වය දිහා බැලුවොත් ඒ හිටපු ක්‍රීඩකයන් එක්ක බැලුවොත් අපිට යම් අදහසක් ඔය මාලික් නෑ, ගේල් නෑ, ලසිත් මාලිංග ඩුප්ලෙසින් නෑ, මලාන් නෑ. ඉතින් මේ නොයෙක් හේතුවින්ද අපි දන්නවා මේ කණ්ඩායම් පහම බොහෝ විට කියන්නේ එක මට්ටමේ කියන්නේ හැකියාවන් තිබෙන තත්ත්වයක් තිබෙන කණ්ඩායම් කියලා තමයි මම හිතන්නේ. මේ දැන් ජෆ්නා කණ්ඩායම දිහා බැලුවහම මේ දමින ක්‍රීඩකයෝ තිදෙනෙකුත් මේ කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. මොකද හිතෙන්නේ ප්‍රවණතාවය ගැන? මම හිතන්නේ හොඳයි. මොකද මේක අර ප්‍රොවින්ෂල් ක්‍රිකට් ගහන්නේ ප්‍රදේශවලටනේ. ඉතින් දැන් උතුරේ කණ්ඩායම උතුරේ ක්‍රීඩකයන්ව ක්‍රීඩා කරනවා. ඒක හොඳ දෙයක්. එතකොට ඒ ක්‍රීඩකයෝ දිහා බලලා ඒ ප්‍රදේශයේ ඉන්න තරුණ ක්‍රීඩකයන්ට පුළුවන් ඔවුන්ව ඔවුන්ව එමියුලේට් කරන්න. එතකොට ඒ තුලින් තරුණ ක්‍රීඩකයෝ බිහි වුණොත් මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. දැන් ශ්‍රී ලංකාව දිහා බැලුවොත් අපිට ප්‍රාදේශීය ක්‍රිකට් තාමත් ගේන්න බෑනේ. ඒකට හේතුව මගේ පෞද්ගලික අදහස අනුව අපේ ආර්ථිකයේ තියෙන්නේ කොළඹ. එතකොට හැම කෙනාම කොළඹට එන්න ඕනනේ. රැකියාවක් කරන්න, ෆැසිලිටි හැම දෙයකටම. පාසල් ක්‍රිකට් කරන්න පුළුවන්. මොකද පාසලකින් පාසලකට යන එක ලේසි නෑ. අනිකගේ පාසල්වල ඉගෙන ගන්න ඕන. නමුත් රැකියාවක් සඳහා ක්‍රිකට් ගහන්න කොළඹට එන්න ඕන. ඒ නිසා ප්‍රාදේශීය ක්‍රිකට් කින්ද ලේසි නෑ. ඉතින් එවැනි අවස්ථාවක විශේෂයෙන්ම මේ අපි යාපනයේ ක්‍රීඩකයන් තිදෙන ඇතුල් කිරීම මම දකින්නේ හොඳ දෙයක් කියලා. මොකද ඒ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ඒක. දැන් කමෙන්ට් බොක්ස් එක පැත්තට අපි එන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ නේ. මෙච්චර හොඳ මිස්ටර් විශාලගේ කටිත් එක්ක ඉඳලා දැන් 6 දෙනෙක් හිටියා. එක්කෙනෙක් එන්න බෑ කියලා කිව්වා අශෝක් ගිබ්ස්. දැන් නෑ නෑ යා එන්න බෑ කිව්වේ නෑ. ඒ ආයේ කිව්වා ලංකාවට ගිහින් දේවල් කිව්වා. ඒකයි උනේ. ඔව් දැන් හිනවයි කියලා දැන් යා කෝච් කරන. අන්න ඒක තමයි මම තහන්නේ. එහෙම පුළුවන්ද දැන් කෝච් කරන්න එන්න? කමෙන්ටරි බොක්ස් එකට එන්න හිටපු කෙනා කෝච් කරන්න එනවා. දෙකමක් නෑනේ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? යාට පුළුවන්. යාට නඩු දාන්නද? ඒ වෙනුවට මම හිතන්නේ මේ අය තව කෙනෙක්ව හොයාගන්න වෙනවා. මෙතන ප්‍රශ්නේ මේකයි. දැන් IPL එක ඉවරුනේ ඊයේ පෙරේදානේ. නැත්තම් එතන හිටියා ගොඩක් හොඳ විස්තර විචාරකයෝ. ඩැනි මොරිසන්, සයිමන් ඩූල්, සංජය මන්ද්‍රකමනේ මගේ අය හිටියා. නමුත් ඒ අය IPL එකේ ඉඳලා තවත් දවස් 7ක් ක්වොරන්ටයින් වෙලා මෙහාට එන්න එච්චර කැමැත්තක් දැක්වෙන්නේ නැහැ. ඊළඟට නික් නයිට් මම හිතන්නේ ඉඳලා එයා මොනවා හරි ප්‍රශ්නයක් වුණා. ඇලන් විල්කින්ස්ගේ අම්මා අබා අන්තරා වුණා. ඉතින් මෙවැනි ප්‍රශ්න හින්දා ඔප්ෂන්ස් පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒ හේතුවින් තමයි මම හිතන්නේ අනිකේ ක්වොරන්ටයින් එකත් එක්ක. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ අර විස්තර විචාරකයන්ගේ හොඳයි. එහෙනම් ලොකු අභියෝගයක් තියෙයි. මොකද වැඩ ටිකක් වැඩි වෙයි. කමෙන්ටරි බොක්ස් එකේ කට්ටිය ටිකක් අඩු වෙනකොට සාමාන්‍ය ඉතින් ලංකාවේ කෙනෙක් ඉතින් ලංකාව වෙනුවෙන් අනිවාර්යෙන් වැඩේට බහලා ඉන්න ඕනේ. කොහොමත් වැඩ තියෙනවා. ඉතින් එවනම් අපි සුභපතනවා. බොහොම ස්තුතියි කරපු පොඩි කැටි දැනුම් දීමෙන් ස්පෝර්ට් හබ් එක එකතු වුණාට. බොහොම ස්තුතියි. අපි සුභ ප්‍රාර්ථනා කරනවා මෙවර LPL තරඟාවලියේ විස්තර විචාර කටයුතු බොහොම සාර්ථකව සිදු කරන්න හැකියාව ලැබෙන්න කියලා. එවනම් ටිකටම ස්පෝර්ට් හබ් එක එකතුලා ඉන්න අපි ඔබටත් ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි මේ වගේ අලුත් තොරතුරු මේ වගේ ප්‍රවීණයන් එක්ක බොහෝ දේවල් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා.